පාතාල නායක මා කඳුරේ මදු සමග ඩුබාහිදී අත්අඩංගුවට පත් මිරිස්ස ප්‍රදේශයේ හෝටල් හිමියෙකු වන සන්ෂයින් සුද්දා නැමැති පුද්ගලයාගේ හෝටලයේ CCTV දර්ශන පොලිසිය ලබාගෙන තිබෙනවා. මාතර ප්‍රදේශයේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මදු සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි පරීක්ෂණ කටයුතු මූලික කරගෙන මෙම දර්ශන ලබා ගැනීමට කටයුතු කළ බවයි. මේ අතර මදෝෂ්ගේ සමීපතමයක වූ අනුෂ්ක කවිශාල් හෙවත් ජංගාගේ මාතර ගන්ධර නිවසේ තිබී යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 18ක් සහ P56 උණ්ඩ 23ක් පොලිසිය ඊයේ සොයාගත්තා. ඒ ඔහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී. මාකඳුරේ මදෝෂ්ගේ සහ ඔහු සමග ඩුබාහිදී අත්අඩංගුවට පත් වූ මාතර දිස්ත්‍රික්කයේ පදිංචි පාතාල සාමාජිකයන් 6 දෙනෙකුගේ නිවාස පරීක්ෂා කිරීමට ඊයේ පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. මාතර කොට්ටාස භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ එහිදී 38 හැවිරිදී අනුෂ්ක කවිශාල් හෙවත් ජංගා නැමැත්තාගේ ගන්ධර නිවසේ මෙම හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල සහ උණ්ඩ මෙන්ම හිස් කොපු කිහිපයක්ද සොයාගත් බවයි. නිවසේ සිටි ජංගාගේ 82 හැවිරිදී මුත්තනුවන්ද පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමින් පොලිසිය ඊයේ දිනේදී පාතාලනායක මදුෂ්ගේ මාකඳුරේ නිවසට ගොස් ඒ පරීක්ෂාවට ලක්කර ඔහුගේ බිරිඳගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. එමින්ම ඊයේ දිනේදී කඹුරුපිටියේ පිහිටි මදුෂ්ගේ පුංචි අම්මාගේ නිවසද ඊයේ පොලිසිය පරීක්ෂාවට ලක්කර පසුව ඇයගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා. මේ අතර පාතාලනායක මාකඳුරේ මදුෂ් සම්බන්ධයෙන් ඩුබායි සහ අබුඩාබි රාජ්‍යන්වල පිහිටි තානාපති සහ කොන්සල් කාර්යාල හරහා ඉදිරි කටයුතු සිදුකරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ. එමින්ම මදුෂ් සමග අත්අඩංගුවට ගත් පිරිස අතර කඹුරුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකුද සිටින අතර ඉන් එක් අයෙකු කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සූ සේවකයෙකු බවයි පරීක්ෂණ සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ. දිනපතා අලුත් පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.